දනා කරනවා ඉතින් මේ වගේ සත්පුරුස පුුණ්‍ය ප්‍රාර්ථනා ආශිරවාද ප්‍රාර්ථනා මෛත්‍රී ප්‍රාර්ථනා නිමිති කරගෙන තමයි මේ උතුම් ධර්මදාන මේ පින්කමේ දායකත්වය උසුලන්නේ. ධරමය ශ්‍රවණය කරනකොට කනහිත යොමු කරගන්නටෝනේ ධරමය ඇහෙන දිසාවටඒවගේම බාහිර දේවල් සිහිකරන්නේ නැතුව ධර්ම දේශනාවට තමන්ගේ අවධානයේ තියාගෙන බන පදයක් පදයක් පාසාම තමන්ගේ අවධානය රැකගෙන සමාධිගත වුණක් මෙන් හොඳට ධරමය ශ්‍රවණය කරන් ඕන්ඒවගේම මනසිකාරකරන්ටඕන මෙිනිහිකරන්ට ඕන චින්තනය කරන්ට වූන් ඇහෙනදේ මෙිනිහි නොක්කලොත් චින්තනය නොකළොත් ඔබට ඒ දහම ඇහෙන්නේ නෑ තිීනමිද්දයට පත්වෙනෝ මත භාවයට පත්වෙන ඒ ධර්මය ශ්‍රවණය රසවත් වෙන්නේ නෑ ඒතුළින් තමන්ට යම් දහමක් අවබෝධ කරගන්නට ලැබෙන්නේ නෑ එනිසා හොදට අවධානය තියාගෙන මනසිකාර කරමින් මෙනෙහි කරමින් චින්තනය කරමින් ඒ දහම ශ්‍රවණය කරන්න ටෝන් ඒවගේම වීීමංසන බුද්ධිය කියන එක අවශ්‍යයි නුවනින් විමසන්නේ නැතුව ධරම දේශනා දාහක් ඇැහුවත් ඇසීමෙන් ඇති පලක් නෑ පින්වත්ති. එනිසා ධරමය අහනකොට වීමංසන බුද්ධිය කියන එක. නුවනින් විමසීම කියන එක අත්‍යවශ්‍යම කාරණයක් ඒ ධරමය අහපු දරමය ඔබ නුවනින් සැලකුවේ නැත්තං. නුවනින් විමසුවේ නැත්තං විචහාරයක් නැත්තං ගවේෂනයක් නැත්තං ඒ සත්‍යය සම අධ්‍යයනය කරන්නේ නැත්තං, ඒ අහන ධරමයෙන් ඇති තේරුමක් න අ බණ ඇහුවකෙනත් බ ඇහත්පු නැතිකෙනත් හා සමානයි. එනිසා නුවනින් විමසුවත් තමයි ඔබ තුළ විශේෂයක් ගොඩනැගින්. ධර්මය අහලා විශේෂත්වයක් මනසේ ගොඩ නැගෙන්න්නේ ආකල්ප මේ වසයෙන් අධ්‍යාත්මික වශයෙන් යම් කිසි විශේෂ ඥානයක් ගුණයක් අධිාත්මයක් ඔබ තුළ මතු වෙන්නේ ධර්මක් ඥානයක් උපදින්නේ ඔබ ධර්මය නුවනින් විමසුවත් පමණමයි. එනිසා නුවනින් විමසීම තරම් වටිනා වෙන එකදු ධර්මයකුදු. බුදු වැසටවත් පේණි නෑකිල කියනවා. එනිසා වී මන්සන බුද්ධිය තරම් එක තමයි ප්‍රඥාව එක තමයි යෝනිසෝ මනසිකාරය. එනිසා හොඳට බණ ටිකහන්න හොඳට මනසිකාර කරන්න. දට නුවනින් විමසලහ අරථය ග්‍රහණය කරගන්න අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්. තින් ධරමානු ශාසනාව සඳහා අපි මේ කාලෙක් දේශනා කරගෙන යනු ලබානයට සප්ත විසුද්ධිය. සප්ත විසුද්ධිය පියවර හතකින් නිර්වාණ අවබෝධයට පත්වීම. ඒ අනු පිළිවලින් ප්‍රතිපදාව. එතකොට ඒ සප්ත විසුද්ධිය ගැන යම් අවබෝධයක් නිවම්මගේ යන කෙනෙකුට ඒ සප්ත විසුද්ධිය විසුද්ධිය කියන්නේ පිරිසිුදුවීම. මේ හිත පිරිසිුදු කිරීම. හිත පිරිසිුදු කරනවා පියවර හතකින්. එතකොටඒ සප්ත විසුද්ධිය පිළිබඳව යම් කිසි දලා අවබෝධයක් යම් කිසි නිවම්මගේ යනගෙනකුට යම් ඒ අවබෝධය තියෙනවනං ඒ නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව පුරන්න ඒ කෙනාට ලොකු අවබෝධයක් ඇති වෙනෝ මඟ පින්වීමක් වෙනවාඒවගේ හොඳ දැක්මක් ඇතිවෙන. දැම් නිවම් මග යන්නවනං ඒ කෙනාට දැක්මක්තියෙන්ටෝන්. අවබෝධයක් තියෙන්ට. දැනු මක්තියෙන්ටෝන්. එතුවට අපි යම්කිසි තැනකට යනවනං. ඒ එතිෙන්ට යන ලිපිනේ අපි දැනගාන්ටෝන්. ඒ ලිපිනය දන්න ඇතුව අපට යන්න බෑයි යම්කිසි තැනකට. අන්නේ වගේ මේ නිර්වාණ ධර්මයේ ශක්ෂාත් කරන්න යමෙක් උත්සහ දරණවනං, එ නිවන් මග පිළිබඳව ආරම්භ කරන්නේ කොහොමද එහි මැද එහි යග මුල මැද අග පිළිබඳව පැහැදිලි දැක්මක් පැහැදිලි අවබෝධයක් නිසක අවබෝධයක් තියෙන්ට ඔවුන් අන්න එතකොට තමයි ඒ ගමන් මාර්ග යන්න පුළුවන්කම තියෙන්. එතකොට මේ නිවන් මග පුරුදු වෙන නිවන් ම අනුගමනය කරන කෙනෙකුට ඉතාමත්ම වැදගත් වෙනෝ මේ විසුද්ධ හත සප්ත විසුද්ධිය දැන ගැනීම. ස්ත විසුද්ධිය සීල විසුද්ධිය කිිත විසුද්ධිය දිට්ටි විසුද්ධිය. කංකාවිතරන විසුද්ධිය මගා මග්්‍ය ඥාන දසන විසුද්ධියය කියන මෙන්න මේටි අපි දේශනා කළා. සීල විසුද්ධිය කියල කියන්නේ කය වචන දෙක සංවර කරගෙන යම් කිසි සීල ගුණේක අපි පිහිටන්ටවන් සීලගුණේක පිහිටන් නැතුව මේ නිවම් මගක් නෑ ලෞගික දියුණුවක්කත් ගොඩනගාගන්න බෑ විනයක් සීලයක් නැත්තං. එතකොට ලෝකෝත්ත්‍ර දවුණුවත් කොහොමුවත් බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ රථවිනිේශ සූත්‍රී. ඉස්සෙල්ලාම දේශනා කරන්නේ සීල විසුද්ධිය. සීල විසුද්ධියට පත්වීම කය වචන දෙකේ සංවරභාවය සංයමය හැටියට සඳහංවේෙනවා. ඒක අපි දේශනා කළ එක දිට්ටි ගත සීලය දෘෂටියකට නොපෙමිණ කොහොමද සීලගුණේ පිහිටන්න කියන එක අපේ සීල විසුද්ධී අයටදේ දේශනාවක් ඉදිරිපත් කළා. ඊළඟට අපි දේශනා කලා චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධේදී අපි දේශනා කළේ මේ නීවර්ණ ධර්මයන්ගෙන් අපේ නිවම්මග වැහිල තියෙනු. කාමච්චන්දාදී නීවර්ණෝලින් මේ සිත වැහිල තියෙන නිසා නිවම් මඟ ගමන් කරන්න බැයික අපට බාධක ධරමයක්. එතකොට භාවනා කර්මස්ථානයක් පාදක කරගෙන දැනයිගෙනගෙන නීවර්ණ ධර්ම යටපත් කරලා සිතේ එකගතාවේ චිත්ත සමාදිය ගොඩ නගා ගන්නේ කොහොමද කියන එක චිත්ත විසුද්ධ යටතේ දේශනාවකුත් ඉදිරිීපත් කළා. එ චිත්ත සමාධී ඇතිකරගත්ත කෙනා තමයි මේ නාම රූප ධර්මතා දෙක හඳුනගන්නේ නාමය රූපය කියන මෙ නාමරූප පරිච්චේද ඥානය නිවන් දකින කෙනෙකු අනිවාරෙන් තියෙන්න ඕන දෙය. නාමරූප ධර්මතා දෙක හඳුනම් නැත්තං දකි නැත්තං ඒකෙනට ඉස්කන්දයන්ගේ පංචුපාස්කන්දය අවබෝධ කරන්න බෑ. අපි අවබෝධ කරන්නට ඕනි පංච උපාදානස්කන්දය. පංචුපාදානස්කන්දය අපි අවබෝධ කිරීමෙන් තමයි අපි දුකින් මි දෙන්නේ. ඒ අවබෝධයට යන්න නං අ මූලික වසින් නාමරූප ධර්මතා දෙක හඳුනාගැනීමක් තියෙන් ටෝන්. එතකොට දිට්ටිවිසුද්දී යටතේ අපි නාමරූප ධර්මතා දෙක හඳුනගන්න විදිහ දේශනාවකුත් සිද්ධ කළා. ඒගේ ඒ නාමරූප ධරමයන්ගේ හේතුඵල සම්බන්ධය නාප රූප ධර්ම හේතුඵල රූපය කොහොමද හේතුඵල විදිට ගොඩනැගෙන නාමය කොමද හේතුඵල විදියට ගොඩනැගෙන පටි සෞපාදේ හේතුඵල ධර්මතාවේ මේ ලෝකයේ මේ විශ්වයේ සෑම දෙයක්ම මේ හේතුඵල චක්‍රයක් තියෙන බව අවබෝධ කරගන්න ඕුන් අන්නේ හේතුඵල ධර්මතාවේ තේරුම් ගැනීමේ තමයි සැකසංකා දුරුවන්නේ යන්න එතකොට සැකසංකා දුරුවෙල මේ ධර්ම මාර්ගය පිළිබඳ ලොක විශවාසයක් ගොඩනැගෙන් අන්නඒ අපි ඒකත් අප දේශනා කලා කංකාවිතරණ විසුද්ධී ඇතද. එතුවට කංකාවිසරණ විසුද්ධියත් අපි දේශනා කරලා තියෙනවා. ඒවගේ මගගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. මගනෝමග හඳුන ගන්න විදිහත් ඒ පට නාමුරූප ධර්මතාවයක් තුළින්, ඒ හේතු පල ධර්මතාවේ තේරුම් ගැනීම තුළ, සත්‍ය ඥානයට දර්සන ඥානයට පත්වනාකාරයේ පිළිබඳවත් මගා මග ඥානදසන විසුද්ධි ඇතිත් දේශනාව සිද්ධ කලාා. අද තියෙන්නේ පින්වත් පටිපදා ඥානදර්සන විසුද්ධිය ඒ ඥාන දර්සනයට පත්වනහම තමයි ඒෙනා මේ ශාසනයේ කෘති ඥානය එම නැත්තම් මග නොමග අඳුනාගත් තහම තමයි මේ කෘතිඥානය පැනවෙන්නේ ප්‍රතිපදාව ශාසනික ප්‍රතිපදාව පැනවෙන්නේ නිවම් මඟ පැනවෙන් නිව මග නඋබමනය කරන්න පුළුවන් වෙන්නේ. එතුකොට සම්මාධිට්ටියයට පත්වීම තමයි සත්‍යඥානයට පත්වීම තමයි ඔය මගගා මග ඥානදර්ශනය කියන්න. එතකොට දැම් මේ පටිපදා ඥානදර්සන විශුද්ධිය ගැන කියනකොට ඒ කෙන නාමරූ පරිත්්‍යේජ ඥානය එහි හේතුඵල සම්බන්ධතාවය තේරුන් අරගෙන සත්‍යඥානයට සම්මාධිත්්‍යියයට පත් වෙලා සත්‍යඥානයට පත් වෙලා අන්න ඒ එනාට තමයි ප්‍රතිපදාව තේරෙන් ප්‍රතිපදාා ඥාන්දර්සන විශුද්ධය තේරයෙන් අවබෝධ කරන්න පුළුවන්කම තියන්නේ දැන් ඔය තැන එක පාර්ටම දැන් ඔය කියන කාරණ පින්නතුන්ට විෂේදයි ක වටහාගන්න අමාරුයි. රෙන්නේන ඕකඔ කියන තැන කොයි වගේ තැනැද්ද කියන එක ඔබට අවධයක් මනසි ඉස්පර්සයක් ඇතිවෙන්න ඇහිතේ නිකම් වචන ටිකක් ඇහෙනෝ විතරයි. දැන්ගොතක ඔයි ක්‍රමවේද අපි දැනීමකට පත්වෙනොකොට අපි ප්‍රායෝගික උපමාවක් කොස්සේ ගිය හාම අප ටෝක ටිකක් සජීවී වෙනෝ අපි ටෝකටයා ස්පරස කර වෙන දැනීමකින් යන්න පුලුවන්කමත් ලැබෙනවා ප්‍රායෝගික උපමාවක් ඔස්සේ ඔය දහම පෙන්නන්න ගියොත්. දැන් උපි උදාහරණයක් වසෙන් ගත්ොත් දැම් ප්‍රතිපදා ඥානදස්සන විශුද්ධිය තමයි අපි අන්ටෝනේ. නමුත් එතන එකපාර්ටම පෙන්න්න බැරි නිසා අපි නාමරූප ධර්මතා දෙකත් හඳුනාගෙන. එහේතු පළධරමයත් හඳුනාගෙන. ඒවගේ මන්න සත්‍යඥානයට අවධ වෙලා මගනොමක හඳුනාගෙන ප්‍රතිපදාව අපි යම්කිසි දැන ගැනීමක් ඇතිකරගන්නට ඕන එතුවොට දැම් බලන්න පින්වත්න දැම් මේ අපි ජීවිතය තු තියෙන ධරමතා හතරක් දිට්ට සුත මුත විඤ්ඥාත කියලා ඔන්න පැහැදිලුන් මෙත නිදල ඔබට සිහතියාගන්න ශ්‍රවණය කරණදේ දැන දිට්ට ධරමතාවයක් තියෙන පැහැදිලි සුත කියල ධර්මතාවයක් තියෙන ඇසීම දැකීම ඇසීම ගඳ සුවන්ද රස පහස දැනීම එතකොට ඒකට ෙන මුත කියලා. ගඳ සුවන්ඳ දැනෙනෝ රස දැනෙනව පහස දැනෙන. ඔයි වගේ අත් දැකීම් තියෙනවා අපට. එතකොට මනසට සිතිවිලි හිතෙන අතී තරමුණු අනාගතරමුණ වර දැකපු දේවල් හිතට මතක් වෙන. අහපු දේ මතක් වෙන. ගඳසුවන්ද රස පහස හිතට මතක් වෙන. විඤ්ඥාත. දැන් එතකොට දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියලා ඔන්න ඔොහොම ජීවිතේ ධර්මතා හතරත්තියෙන ඔකට ෙන සතරෝහාර කියලා. එතුකොට අපි ධර්ම අවබෝධ කරනකොටයි සතරෝහාරයක් එක්කවයි දිට්ට සුතමුත විඤ්ඥාත කියන ධර්මතා තුළ ඒ ධර්මතාත් එක්ක තමයි අපි එතන තියෙන ස්කන්ධයන්ගේ යතහා ස්වභාවේ පංචුපාලස්කන්ධය අවබෝධ කරන්න ඕනේ පංචුපාදංස්කන්දය අවබුෝධ කරන්නටඕනොයි දිට්ට සුතමුත විඥ්ාත කියන ධර්මතාටිකය කැන අම්කිසි පර්ේෂණයක් යෝනිසෝ මනසිකාරයක් ස්ොයාබැලීමක් සමඟයි දැන් එතකොට බලමු දිට්ට කියන ධර්මතාවේත් යෙදෙච්ච තැන අපට ගුණුවෙච්ච රාසීවෙච්ච ධර්මතාටිකත්තය දැන් අපට දැකීමක් තියෙනකොට එතන යෙදිල තියනෙම නෝද ඇහැ ෙදිල තියෙන ඇහැ සරහ රූපයක් තියෙන ඇහේ හිත හටගන්නඒ හිත හටගත්තහම ඒ හිතේ විඳින ස්වභාවය තියන ඒ හිතේ හඳුනන ස්වභාවේ තියන ඒ හිතේ චේතනා ස්වභාවේ ය න මනසිකාර ස්වභාවය තියෙන ඉස් පර්සය තියෙන එතකොට ඔන්න ධර්මතාටික එතෙන්ට වැයවෙලා රාසී වෙලා තමයි මේ දැකීම කියන එක කොඩ නැගන්නේ තකොට දැකීමක් කියන එකක් එතන දැන් අපි දැකීමක් කියන එක යොඩ නැගිල තියෙන්නේ ඒ ධර්මතාටික ඒදිච්ච නිසයි දැන් මේ මේසය දැ මේසේ හැදිල තියෙන මේසේ කකුල් හතරක්තියනො තට්ටුවක්තියෙන් ලෑල්ලක් තියෙන එතකොට ඒ දෙක එකතුුණාට පස්ේ අපි මේසේ කියල කියනවා ඒ වගේ මෙත නිස්කන්ද පහක් යෙදිල තියන පහ ෙදුන හට පස්සෙ මේ දැකීම කියන යෙදිල තියෙන් දැම් මේසේ පටව්‍යාපූතයජවායෝ කියන ඒ ගනද්‍රව කියනයි ධර්මතාටි කියදිලා ආපවායුව මේ සතර මහා ධාතුව තමයි මෙතන රාසී වෙලා තියෙෙන ගනස්වභාවය ඒ ගන ස්වභාවය අපට දැනෙනව ඒ ගනස්වභාවේතික අපට එකට අලවල වගේ තියෙන්නේ ආපෝස්වභාවය මේක ආපෝස්වභාවය නැත්තම් මේසය දූවිල්ලක් වගේ විසිල්ලා යනු මේක ආපෝස්වභාවය නැතුුණු එකොට දදුවිල්ලක් වගේ විසිරෙන්න්න නැතු ඒක ආබන්ධනය කරල අලවල වගේ පිඩු කරලා තියෙන්නේ අර ආපෝ ගතිය නිසා එතකොට තේජෝ තමයි මේක දිරණ ස්වභාවය ඒක තියන සීතල උණුසුම යෝ ස්භාවෙන් තමයි මේ පෙන්නල හැඩයක් පුම් බල තියෙන හැඩයක් හැටියට සකස් කරලා තියෙනගොටි න වායෝ ස්වභාවය තියෙන එතකොට පත් පටව ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර රාසය වඋනහම යම් හැඩයක් පේන. හැඩයක් අපට දරසනවෙන් අන්නේ වගේ මේ දැකීමක් තියෙන තැන දැකීමක් තියන තැන අපට ෙදිල තියෙනවර පට්‍යාපෝතය වාය දි ෙදිල හැඩයක් ගොරනැගුණෙන වගේ මේ දැකීමක් තියන තැනත් අපට යෙදිල තියෙ මනෝද ඇහැත් රූපයක් චක්කු විඤ්ඥානයත් යෙදුන තැන තමයි මේ දැකීම කියන එක තියෙන්නේ ඇහැකි වූහාම පින්වත්නි මේ ඇසේ මේ මස්ගුල් මසසැනෙවෙයි චක්කු ප්‍රසාදේ තමයි අපි ගන්න ඒක තමයි පරමාර්ථ ඇස කියලා කියන්නේ ප්‍රසාද චක්කුව කියලා කියන්නඒ ප්‍රසාද චක්කුව ඇසයි එතකොට ඇහැ රූපය කියන්නේ අර රූපය කියන්නේ වර්ණ රූපයයි මෙතල ගන්නේ අර සතර මහා ධාතුතුළ ගොඩ නැගිච්ච වර්ණ රූපය තමයි අපට දර්සනවෙනි දහතුව හමුවවෙන්නේ නෑහැට හැට ධාතු පේන්නේ නෑ පට්‍යාපෝතයේජෝවායෝ ධාතුරූප පේන්නේ හැට සතරමහා ධාතුත් සහ සතරමහා ධාතු නිසා හට ගත්ත උපාදායරූපය තමයි හැට දර්සනයවෙන්නේ. එතකොට වර්ණ රූපය තමයි පේන්නේ. උදාහරණයයක් ගත්තෝ දැම් මේ බිත්තිය චිත්‍රයක් ඇඳලතියෙන. අපි හිටම බිත්‍රයේ ලස්සන චිත්‍රයක් ඇඳලතියෙන මුළු බිත්තිය පුරාම. එතකොට අපට බිත් විිත්්‍යයද පේනි චිත්‍රේද පේන්නේ. භිත්තියන පේ එතකොට අපට බිත්තිය පේන්නේ නෑ හැබැයි බිත්තිය නැතුව චිත්‍රත් ගොඩ නැගෙ නෑ හැබැයි බිත්තිය නැතුව චිත්‍රයට තනියයෙන් ඉන්න පුළුවන්ද චිත්‍රට තනයෙන් ඉන්න බෑ බිත්තිය මත පිහිටල තමයි සායන්ටික තියෙන්නේ. එතකොට එතකොට අන්න බිත්තිය නිසා තමයි වර්ණර අ සායන්ටික තිය නය වගේ තමයි සතර මහා දාතු නිසා තමයි අර වර්ණරූපි තියෙන්නේ එතකොට හැබැයි බිත්තිය පේණෙ නෑට චිත්‍රය බැලුව හම පේෙන් නමොකක්ද අර වර්ණ ටික සායන් ටික. අන්න ඒ වගේ මේ සායමක් තමයි වර්ණයක් තමයි හැට පේෙන් එතකොට හැට පේන්නේ වර්ණයක් සහ හැඩයක් එතකොට අපට එක එක වර්ණ පේන. හැබයි ඒ වර්ණය පිහිටල තියනෙම හොකෙද දාතුවේ. අපි වර්ණය අල්ලන්න ගවොත් අපට වර්ණය අහුව නෝද. අහුව නිමකද දතු අ බිත්තිය තියෙන චිත්‍රය අල් අන්න ගියොත්. බිත්‍රිය අපිහිත මනුස්සේ ඇඳල තියෙන. මේ මනුස්ය අල්ල ගල්ල ගන්න ඕන කියල ඇල්ල අන්න ගියොත් මොකද වේනි. බීති ඇහුවෙන මනුස යහු වෙන්න. තියන්න එත අන්නේ වගේ අපට මේ එහැට පේන මේ චිත්‍ර ලෝකයක්. චිත්‍ර ලෝකයක් ප අන්නේ එක වර්ණ රූපි කියලලා යන වර්ණ රූපය හඳුල ගන්ටුව. එතකොට චක්කු ප්‍රසාදේ අර වර්ණ සටහන තමයි. මේ ආලෝකයේ නිසා වර්ණ සටහන මේ ප්‍රසාදයේ පතිත වෙන දැන් බලනතන අතිසිසිියුම් තැන දැන් අපට මේ ගණ සංඥාවෙන් මේ ඇහැට මේ මහා ගණයක් වගේ දැනුනට මෙතන සිද්ධිය දිහා බැලුවහාම අතිස සියුම් කාරණයක් චක්කු ප්‍රසාදේ එතකට වර්ණ සටහන තමයි අපට දර්සනය වෙන එට වර්ණ සටහන චකු ප්‍රසාදයේ පතිත වුණහම එතන මනසිකාරය නිසා රූපාවර්ජණය නිසා හටගන්න මොකක්ද. චක්කු විඤ්ඥානය සිිත හටගන්න විඤ්ඥාන ශක්තිය. ඒ විඤ්ඥාන ශක්තිය හටගත්තහම අන්න එතන ඒ විඤ්ඥාන ශක්තියත් එක්කම ගොඩනගෙනව ඇසේ ස්පර්සය එතන ප්‍රසාදයයි අර වර්ණ රූපය චක්කු ප්‍රසාදයේ පතිත වනහම එතන විඤ්ඥාන ශක්තිය ප්‍රසාදේ හට ගන්න හැ රූපය චක්කුවිඤ්ාන එක තුනහා මෙතන ඇසේ ඉස්පරසයයි. ඒ ඉස්පරසය නිසා රූපවිඳ රූප හඳුන ගැනීම රූපවිදීම රූප සංඥාව රූප සංචේතනා ඔයි සිටිවිලිටික පහල වෙන. එතකොට ඔතන ෙදිල තිය නිමනෝද පංචස්කන්දේ පචස්කන්දය රාසී වෙලා පංචස්කන්දය වැයවෙලා තමයි මේ දැකීම කියනක ෙති නමුත් අපට ඔතන ෙදිංච දේවල් පේනව. පංචස්කන්ධ අපේඉන්න අපට පේන අමක් දෙයක් සත්ව පුද්ජල සංඥාවකින් තමයි තියෙන දිට්ට වභාවේ යෙදිල තියන්නේෙ ඔය ධර්මතාටික වැෑවෙලා. ඒක හරියට මේ වගේ අ බිත්තිය දිහා බැලූහම බිත්තිය පේ නෑ බිත්තිය පටව්‍යාපෝ චේදවායෝපයෙන් නිනෑ. අර චිත්‍රය පේනෝ වගේ භිත්තියේ තියෙන චිත්‍රය පේනෝ බිත්තිය පේ නෑ වගේ පට්බිත්තිය පටව්‍යාපතය ජෝවායෝපේ නෑ චිත්‍රය ප්‍රකටයි වගේ අ රාශී අර පංචස්කන්දයේ වැය වෙලා අපට පෙනීමත් තියෙනවා අබර ඒක යෙදිච්ච ධර්මතා දෙක අපට බොහෝ දුරත් අපට ප්‍රකට නෑ දැකීම ප්‍රකටයි එතකොට මේ දැකීමක් තියෙන තැන මෙන්න මේ නාමරූප ධර්මතා ටික වැයවෙලයි මේ පේන්නේ කියන ඥානය තියෙන්ට ඔන් අවබෝධී තියෙන්ට. ඔන්න ඕක තමයි නාමරූපරි්චේද ඥානයේද අපි දකි න්නො. දැම් අර ප්‍රතිපදාවට යන්න කලින් ඥාන දර්ශනය පෙන්න්න ඕන ඥානදර්ශනය පෙන්න්න නැතුව ප්‍රතිපදාව පෙන්න්න බෑ. එනිසා තමයි මි මූලික දේ පැහැදිලි කරගෙන යන්න. එතකොට සබ්්‍යක්ක හැනකොටත්තේෙම. කයි සබ්දයයි සෝත විඤ්ඥානය එකතු වෙලා කන ස් පරසේදිල අර හැටු වගේම විඳින හඳරන කල්පනාගරන්න චයිසික ධර්මටික දුුහම ඇසීම කියන ධර්මතාටික. ඇසීම කියන ධර්මතා වෙනවා. එතකොට කනස් සබද්‍ය සෝත විඤ්ඥානයත් නිසා සුත කියන ධර්මතාාව ගුරුණ ගැන ට අපට බ්දයක් කැහෙෙන කොට අප එතන යෙදිල තියනෙම නෝවද ඉස්කන්ද නාම රූප. බ්දඇ ල නැතුුණා කියන මනො දිස්කන්දයි නැතුවුණේ නම්මරූපයි නැතවුණ. එතන මහත් ඇතිවෙලා එතනම නිරෝධයි. අන්න ඇසීම කියන ධර්මතාවේ දිල තියනේ ධර්මතාටික බෑයවෙලා. ගන්ධ සූද දයනකොට දැන්. ඒ විදිල තේරුම් ගන් ගන්නසියයි ගඳ සූදයි ගහනවිඤඥානය. යදිල ගඳ සූදත් යනෙඉන්නේ. දිවට රසදෑනකොට දිවත් රසය ජවහා විං්ඥානයයට චිදලතම රස දැන. කයියට පහස දෑනකොට කයත් පහසකායවිංඥාන චදිල පහස දෑන්න. නසට සිටි ල්ලක් හිතට පේනකොට මනසයි අරමුණු මනුවවි්ඥායයේදිල තමයි හිතට දැන ගැනීම කොරන. දැන්ගඔන්න ඕක තමයි මෙතන තියන දල සැලස්ම ක ද සැස් ඕකතරු ගරද ඕකතේරෙන් ඇැතු අර ා දර්සනය කිව තේර නෝ දෙගෙනකුට අන්ඒ එක ඇම මේ මූලික දළ සැලැස්ම පෙන්න්න. දැන් අපේ මේ ජීවිතයේ ආයතන හය නැමැති ජීවිතය තුළ තමයි දුකතියෙන්. ඉමස්මිංච භහාාමත්තය කලේබරයේ සසංඥම්මි සමනකේ ලෝකංචප පඥාපේමි ලෝක සමුෝදාංච ලක නිෝධංච ලෝක යෝදධගහම පටි පදංච පනඥාපරෝ හිතස් ත්‍ර සඳහ වෙන මේ සංඥා සහිත බනස සහිත මේ අඩිහයක් පමණුස බඹයක් පමණ ශරීරය ජීවිතය තුළ ආයතනහැ නමට ජීවිතය තුළ තමයි දුක කියන එක තියන්නේ. දුකට හේතුව තියෙත් මේ තුළමයි ආයතනහය නම දුකින් නිදහස්සවීම තියෙත් මෙතනමයි නිදහස් වෙන මග තියන්නේෙත් මෙතනමයි මේ බාහිරයි නෙවෙේ එතකොට තමන්ගේ ගැලවම්කාරයා තමන්මයි තමන්ම තමයි මෙතන ඇත්ත දැකගෙන ගැලවෙන්න තින්. තමන් මේ ආයතනහය නැමති ජීවිතය තුළ සත්‍යය දැක්ම දැක්කොත් තමයි අවබෝධ කොළොත් තමයි තමන් විමුක්තියට පත්වෙන්නේ නිදහස් වෙන්නේ දුකින් මිදෙන්. එතකොට අපි ධර්මය හැටියට මේ ආයත නහය නැමැති ජීවිතය තුළ තියෙන දේ තමයි අපි කතා කරන්න දැන් අපි කතාකරා දිට්ට ස්වභාවේ සුත ස්වභාවේ මුත ස්වභාවේ විඤ්ඥාත ස්බභා දැන් ඔන්නව දිට්ට සුත මුත විඤ්ඥාත කියනකොට මේ දිට්ට ධර්මතාාවේ දැකීම ඇසීම දැනීම දැන ගැනීම කියන ධර්මතාික යෙදිච්ච හැටි යදි ඒ දකින හන දැරෙන දැන ගන්න ධර්මතාටක යදන හතන යෙදිල තියෙන ධර්මතාතික දැන් ඔබට ේරෙනවා. දැන් මේ දුකාවබෝධ කරන්නේ හදන්. එතකොට දැම් මෙතන නාමරූප ධර්මතාික යෙදිලතිය. ැම් බලන්න පින්වත්න මෙතන හේතු පල සම්බන්ධත් මේක තේරුම් ගන්ටුවන් දැම් මේ රූපය කියන එක ආහාර ප්‍රතිම් පවතින් ඇස කියන එක නාම්රූපත්තිීම් පවතින ආයතන පවතින්නේ ඉස් පරසේ තියන ආයතන නිසා ස් පරසය නිසා තමයි විඳීන බව හඳුනන බව සංචේතර සංචේතනා පවතින්නේ එතකොට මේ විඤඥානය පවතින් නාමරූප නිසා නාම්රූපතතිී විං්ාන සම්බ මෙතන මේ හේතු පල ධර්මතාවත් අපි තේරුම් ගන්ටෝ තින් මේකටිකක් එතන ගැමරු ටාටිකක් ගැම්ඹරට යනු දැන් අපි මේක තේරුම් ගත්තොත් අපට පේන විදියට මේ එක සැරේක එක ආයතනය උපදින් ආයතන දෙකක් එකවර උපදින්නේ නෑ අර එකම ගඟකට දෙපාරක් බහින්න බෑවගේ අපි එක පාරක් කකුල තියලා කකුල ගන්න ගඟට දෙවිනි පාර කකුල තියනකොට ඒ වතුළට එක් ගිල් ඊට පස්සෙ වෙනම වතුරත් තින එකම ගඟකට දෙපාරක් බහින්න බෑ වගේ එකම රූපයක් දිහා දෙපාරක් බලන්න බෑ ඒ රූපේ දිහා බලනකොට ආයිස්සැල්ල බලනකොට ඒ රප නෙවෙේදීන් සබ්දයක්හ එකම සබ්දය දෙපාරක් අහන්න බෑ එකම ගඳසුවන්ද එකම මලක් දෙපාරක් කිමින්න බෑ එකම රසයක් දෙපාරක් කන්න බෑ එකම දෙයක් රස විඳන්න බෑ එකම ස්පරසයක් අපට දෙපාරක් ස්පරස කරන්න බෑ එකම සිටවිල්ල දෙපාරක් හිතන්න බෑ ඒ හිත ඒහි හිතන කොටේඒ බලනකොට හනකොට දැන්න කොට දැනගන්නකොට ඒ කලින් එක සම්පූණ ඉපද නිරෝධයි වෙනත් අලුත්ම අත්දැකීමක් ගොඩ ැගිලතින්. එතකොට ජීවිතයේ එකම අත්දැකීම නැවත නැවත ලබන්න පුළුවන්න නවත නැවත ලබන්න බෑ. ජීවිතයේ එකම අත්දැකීම එකම වරයි ලබන්නේ හැම කෙනෙක් එක තමයි ඇත් අත් එක මත්දැකීම දෙපාරක් ලබන්න බෑ ොද ඒල් දෙවැනි පාල ලබනකොට වෙන ස්කන්ද ස්කන් ද හත ඔක්කොම රෝධදවෙල අනිත්්‍යවෙල එකම ගඟට දෙපාරක් බහින්න බෑවාගේ. එතකොට අන්නේ වගේ දැම් මෙතන තිර සිද්ධන්තේ තේරුන්ගන්න ඕොන හේතු පල විදියට මෙ හැම දෙයක්ම ඉපද නිරෝධ වෙනවා ඉපද නිරෝධ වෙනවා කියන එක. ඊල්ලඟට බැම් බලන්න දකින තැන එක තැනක් ඒ දැනගන්නකොට වෙනම අවධිය අහන එක තැනක් හනසේ දැනගන්නකොට වෙනම තැන. ගඳසුවොඳ දැනෙන ැ වෙනම ස්වභාවයක් එක දැනගන්නකොට වෙනම තැනක්. රස දැනෙනකොට එක අවදියක් එකම වෙනම තැනක් ඒක දැනගන්නකොට වෙනම ලෝකයක්. පහස දැනෙනකොට එකත් අවධයක් එක තැනක් එක දැනගන්නකොට වෙනම තැනක්. මනසටත් අරමුණුත් එහෙමයි එතකොට පින්වත්නී දකින දේ නෙවෙයි අපි දැනගන්නේ. අසෙන දේ නෙවෙයි අපි දැනගන්නේ. දැනෙන දේ නෙවෙයි අපි දැනගන්න. මෙන්න මෙහෙම ධර්මතාවයක් තිරමේ ආයතනයි. දකින දේ දැනගන්න බෑ. ඇහෙන දේ දැනගන්නත් බෑ. ගඳසුන දැනෙන දේ දැනගන්නත් බෑ. මෙන්න මේ කොහොමද ඔප්පු කරගන්න. මෙන මෙතන තියෙන එතකොට අපට මේ භෞතික ලෝක අපට මේ... විඳනකොට මනෝ ලෝකින් හදාගනයි අපි විඳීන්නේ එ මෙතන තේරුම්ගන්ටුව දැන් උදාහරණය අපි ගලු මෙතන දැහැත්වට්ටියත් තියෙනු දැන් දැහැත්වටය දිහා බැලුවහම මේ දැහැත්වට්ටය කියන එක අපට අපට සාමාන්‍යෙන් තේරෙන්නේ මේ එළිය මේ සුල දැත්වටියත් තියෙනවා කියන එක තමයි අපට තේරයෙන් අපට දැනෙන මට්ටම සාමානයෙන් අපි කෙලෙස් සහිත මනසට මේ ආරම්මණ ගණයක්ත් එක්ක සන්තති ගණයත් එක්ක අපට දැනෙන ස්වභාවේ තමයි මේ මේ සුඩ දැහැත්වට්ටියක් තියෙනවා කියන ආකල්පයේ එහෙම නැත්තම් මතය දැක්ම තුළ තමයි අපි ඉන්නේ ඇත්තට මේසේඋඩ නෙවෙයි දැත්වටිය තියෙන් මේ දැහැත්වටිය කොහෙත් තියෙන්නේ අපි හිතේ කිය හිතන අතිවට හිතෙත් නෑ පින්වත් හිතෙත් නෑ මේසේ වුඩත් නෑ හිතෙත් නෑ නැහත කියන්නෙත් නැත කියනක දෘෂටියයක් හැබයි හොඳ ඒකත් ේරුම් ගන්නන න ීලඟට එදකොට දැහැත්ට දැහැත්වටිය කියන්නන්නේ න අපට දැත්වටිය කියලා දැහැත්වටය කියන්නේ නෑ අප දහැත්වටිය කියලා අපි තමයි ඇතුළින් ප්‍රඥත්ති දාගෙන ඉන්නේ එදකට ඇහැ දන්නෙත් නෑ මේක දැහැත්වට්ටියක් කියලා දැග තව දැත්වටිය දිහා බලනකොට එතන ෙදිල යෙනීම නොද ස්කන්ද මරූප ධර්මතාටක ඉදිල මයි මේ දැකීම කියන එක තියෙනෙ. හැබැයි ඒ දකින මට්ට මේ ඒ දකින මට්ට මේ මෙතන බුලත් කොල යෙනවය පුවක් තියෙනවය හුණු තියෙනවාය දැහැත්වට්ටිය කියල දන්නවාද. ඒ දකින මට්ට මෙහි මේ වනේ එතකොට මේක දැහැත්වට්ටියයක් කියල කියනකොට මේක තියෙන පුවක් හුණු දුකළ බුලත් කියල කියනකොට ඒවක් පැනවෙන්නේ කොහෙෙන්ද. ඒ පැනවෙන්නේ මනෝවිඤ්ඥාන මට්ටමේ එ එතකොට බුලත් කොල පැනවෙන්නේ පුවක් පැනවෙන්නේ හුණු පැනවෙන්නේ ඒ දුංකොල කියලා හඳුනාගන්නේ ඒ ඔක්කොම දැනගැනීම පත්වෙන්නේ මනෝවිඤ්ඥාන මට්ටමේ එතකොට බුලත් කොල හුණු දුංකළ පුවක් කොහෙත්තයෙන්නේ මනෝවිඥ්ඥාන මට්ටමේති එතකොට එලියේ තිය ෙනවොද මෙතන දැහැත්වටිය එලිය තියෙනවානෙේ ැ ඔබ මේ එලිය මෙතන හාමුදුරු කෙනෙක් බන කියනෝද දැ ඔබේ ඇහදන් ෝද මෙතන හාමුදුරු කෙනෙක්න්නවා කියලා මම කියන්නත් නෑන හාමුදුරු කෙනෙක් කියලා දැන් ඔබේ ඇහදන්න ත් නෑ මේ රූප දන්නත් නෑ ඔබ හිටින් තමයි මෙතන හාමුදුරු කෙනෙක් ඉන්නවාඒ හාමුදුරු බණ කියනව කිය හගෙන බලාගෙන ඉන්නේ හැබැයි එලියද ඉන්න අනෝමයිද දැන් මෙතන පිරිසක් ඉන්න වාය කියලා බනහගෙන ඉන්නවා කියලා මම පිරිසක් බනහගෙන ඉන්න ය කියල හිතාගෙන මංගේ පිරිසට බන කියනවා කියලා කියනවා. මුණු හරි දෙයක් කියනවා. එතුවොට ද ම මෙතන පිරිසක් මට ඉන්න එලියෙන්ද මනෝවෙන්ද. මනෝමෙන් ඉන්න ඇකලා හිතන්ගෙන තිකොට ඔයඇත්තු මට පේනෝද ඇතිකොට පේන්නේ. මට ඕගුල්ලු පේනෝද. එතුක වගුල්ුන්ට මවපේන්නේ මට උගුල්ල පේෙන්නේ ොට ොල්ල හිත නොමේ හිතාගෙන හාමුදුර කෙනෙ මෙතනින් ෑ කියල මෙතන පිරිසක් න්නව ඇ කියල හිට හිතාගන එතකොට අපි හැමෝමෙන් මනෝමෙෙන්න්නේද ඔබට හාමුදුරුව ඉන්නෙත් මනෝමෙන් පිරිසක් මට බණහනොඇක කියල හිතාගෙන ඉන්නෙත්ම මනෝමේ එතකොට අපට එලිය හාමුදුරු කෙනෙක්ම්බුවවෙන්නෙත් නෑ එලියේ පිරිසක් බහන්නත් නෑ එතකොට මනෝමෙන් හදාගත්ත ලෝකක තමයි අපන් හැම හෝතක දැම් මෙතන පුන්්ාන මෝදනා කොලේ තියෙන. කෝවතුර කෝපයක් තියනෙන දැහැත් වටියත්වයෙන මේසයක් තියෙන. අරාථන කැමරාවක් තියෙන. ඔරු ලෝසතියන පුටුවවක් තියෙන දැම් මේ කියන දේවල් ඔොක්කොම එලියඇති විච්චේවද මනෝමෙන් හදාගෙන ්ඥානමාවතුලින් කියපුේවද. යන්න මනෝමයෙන් පැනවෙන්. එතකොට චිත්තේන නීති ලෝකෝ කියන ධර්මතාව අක කොප තේරුම් ගැන්න. මේ අම්මතාත්තා අහස පොලො ඉරහඳ ගෙවල් දොරවල් යනවාහන මේ සේ පුටුව ඔරු ලෝසුව දැහැත්වට්ටිය මේ හොක්කොම මේ ඔක්කො මනෝ ලෝක තුළ පැනවෙන්න දේවල් එලිය තියෙන දේවල් නෙවෙයි නමුත් අපේ දෘෂ්ිය කොහොම මේ තියෙන්නේ අපි ඔයි කියන දේ ඕක ප්‍රායෝග බැලුවහම අපේ හිතේ හදාගත්ත ලෝකයක් හැටියද පේන එලිය තින ේවල් හැටියල්ල එලියේ තිය දවල් හැටිය සමයි අපට දැනෙන්නේ ඕක තම ඇත්ත අපේ දැනෙන මට්ට මේක ලියේ මෙතන මේේ අතින එලිය දැහැත්වටියඇත්තින අතන කැමරාවත්වය අතන දවර ෝසුවත්තියන පුටුවත්තියන කියල ලෝකය පෙපලාාත පිළිබඳ මේ රට පිළිබඳව ලෝක පිළිබඳව මේ රට දූපතක් හැටියට මේටේ මුහදතියන ඇයිගේ ලෝ හස පොළොවතයන ඇක එලියෙනි ෝක හැමිලති මේ සමස්තයම එලියෙන් හැමිලාති නමුත් ඒ කිව් ඔක්කම කොහෙත්තයෙන් මනු ලෝකීතියන්නේ ැයි අපට මනෝ ෝක තියනවයි කියල හිතින් පනවගත්ත ලෝකයක් කියන එක අපට සිහිය නෑ. අපට සිහති මේ එලිය තිනවයි කියලා. ඒ එළිය තියනවයි කියල හිතන එක හරිද. ඒක දෘෂ්ටියක් ඒක දෘෂ්ටියක් එක තමයි සක්කාය දිට්ිය කියල ගන් ඒක ශස්වොත දෘෂ්ටිය. ඒක විකෘතියක් ඒක මනසිං හදාගත්ත පැනවීම. එතකොට එලියෙන් ලෝකයක් කේ විදිට හදාගත්ත කෙනෙකුට බාහිර රූප ඇත්ත කර ගත්ත කෙනෙකුට නිවම් මගක් නම් නෑ පින්වත්. නිවනක් අවබෝධ කරන්න බෑ. මොක දෙයාට බාහිරින් ලෝකයේ ඇත්ත වෙලා ඒ ලෝකය දෘෂ්ටිගතවෙලා සංආත්ම සංකල්පයකින් බෞතික ඇසුරු කරන කෙනෙකුට නිවම් මගක් නං ඇරන්නේ නෑ. නිවන් මගක් ඇැරෙ නෑ නිවොම් ගක් විවෘත වන්න ඒක තමයි පලවෙනි බාධකය. අප එතකොට අට චිත්තන නීති ලෝකෝ කියන දහමය අවබෝධ කල නෑ බහිරය ඇත්ත එච්චගෙන. එතුකොට බාහිරේ මනෝමෙන් හදාගත්ත ලෝකයක් මෙහි තියෙන්නේ කියලා චිත්ත නිි්‍යයන නීති ලෝකෝ හිටින් හදාගත්ත ලෝකයක් බව අවබෝධ කරගෙන සාපේක්ෂව හිතල මේ බෞතික ලෝක වැඩ කරන්න බරිද. පුළුවන් මේක තේරුම් අරෙන දැ ඔ ඕෝ තේරුම් අර දැන් ඔබ ෙදර හික ලොත් ඔබ ගෙර න්නේ ෞතික ීනවැ කියල හිතාගන්න වෙී. ග පරදන්නත් නෑ විදගෙන යන්නත් බෑ ඒක කම්මවෙන්නේ නැබා හිරිින් නමුත් ඒක අවබෝධ කරග ඔට යන්න බරිදි හිතිනව කියලා හිතාගෙන හැබයි යවා කියලා හිතෙන්නේම හේටයි මෙහෙටයි හිතෙන්නේ එහ තියන එකක්නවේ මෙහිටයි හිතෙන්නේ ඒක ඒ නිසා මෙහේ තියනව කියලා හිතත් නැතුූ යන්නත් බෑ ගෙදර යන්න බෑන ෞ්කයහිම හිතන්නනතු ඇබයි හිතනක දෘෂටියයක් කියල දැනගෙන යන්න බැරි. න එතකොට ඔබ මනෝමෙන් හදා ගැත ලෝකෙක ඔබ ජීවත් වෙන්නේ කියන අවබෝධි ඇතිකරගෙන දෘෂ්ටිය නැතිව ඔබට සාපේක්ෂ හිතල වැඩ කරන්න පුළුවන් අන්න එතන තමයි පලවෙනි තමන් තේරුම් ගන්න ඕන දේ තිච්චයෙන් ලීති ලකෝ දැන් ඔබ තේරුම් ගත්ත මේ භෞතික ලෝකයේ නෙවෙයි මේක තියෙන්නේ මනෝ ලෝක කියලා දැන්වයි මනෝලෝකෙ ඔයි හිතපුක් දේවල් කියපු දේවල් තියනවල දැහැත්වටිය මේසේ අම්මතාත්ත පුටුව අර ඔරු ලෝසුව කැමරාව මෙතන හාමුදුරුව කෙනෙ කොතන පිරිසක්ඉන්නවාය මේ බෞතික ලෝකේ තියෙනවා කියනෙ බාහිරෙන් නෙවෙ දැන් හමුවවෙන්නේ මනෝක චිත්තලෝ චිත්තේ නියඇති ලෝක හිතින් හදාගත්ත ලෝක තියෙනවා කියළ දැංහිතන්ගේ. බාහිර රූපය බාහිරේ තියන එකක් හැටියට නෙවෙයි. මනෝමෙන්. ගනගාගත්ත මනුවමෙන් හදාගත්ත රූපයක් හැටියට තමයි අපට ප්‍රකටවෙන්නේ එතකොට එලිය තියනෙ එකක් නෙවෙේ මනෝමෙන් හදාගත්ත මානසිකව හදාගත්ත චිත්ත රූපයක් ඒ චිත්තරූපයත් එක් ගොඩනැගිච්ච ඉස්කන්ද නාම් රූපය එතන එදිලති එතකොට එතන්ද අතීතා වර්ජනයෙන් තමයි අතතාාවර්ජනයෙන් තමයි අපි එතන මනුරූපය හදාගන්න අතීතාවර්ජනයක් නැතිවඒ රූපය හදාගන්න බෑ දැම් ම මේ ඇස් දෙක පියාගෙන ඉන්නකොට දැම් මම මෙතන මගේ ස්වරූපය මගේ රූපය මට මනසට මැවෙනු දැම් මෙතන පිරිසක් ඉන්නවාය බණහනවා කියල හිතාගෙනත් මංහි මට හිතට පේනු අතන කැමරාවක් යොමු කරගෙන තියෙනවා කියලත් පේනු තුර මේ වටී බිත්්ති තියෙනු නරු ලෝසුව පේනු මේ සුඩ දැත්වටියත් තියෙනව කියලා ඔය මනසට පේන ස්වභාවය. ඔයි මනසට පේන ස්වභාවය ඔයි එලියේ තියෙන ඒව නෙවෙයි. මනසට පෙනුනේ අර වර්ණරූපය නෙවෙේ ඇහැට පේන. මනසට පේුේ අතිවිතා වර්ජනය අරමයක දැකල තියනයි සං්ඥා වරගෙන තියෙන. සඥා වරගෙන ඇ දෙක පියාගත්තට පස්සේ අතීතා වර්ජනයෙන් තමයි මනසටේ පේෙන් එතකොට ඇස් දෙක ඇරට පස්සේ පේණි වර්ණරූපයක් එතකොට අර මනසිං හදාගත්යක නෙවේ ඇ වහගත්තට පස්සේ වහගත්තට පස්සේ පේන්නේ ඒත් ඒ විදිට පේ නොහිතට හැබැයි පෙනුනාට බෞතිකේ තියෙන දී නෙවේ අතීත සං්ඥාවෙන් පෙර සඥාවකින් මනසට දැනෙන එකත් තමයි පේෙන් පෙර සංඥායි මනසට දැන එකක් ඒ මනසට දැනෙන තැන ඒ මනසට දැනෙන තැන මනසට පේන තැන අතීත සංඥාවකින් තමයි පේ ඔය අතීත සංඥාවෙන් විඤ්ඥාණයෙන් මවල පෙන්නෙන පෙන්වත්න්නේ බොරුවක් කොයි පෙන්න්න මනට පෙන්න්න ඇැන්ර උරු ෝසු දිහා බලාගෙන ඇ දෙක පියාගත්හ මනසටත් පේන ඒ මනසට පේ අර අථනතිය නුරලෝසුව නෙවෙේ ඒ වගේ මනසට පෙන්නන්නේ පෙර සං්ඥාවෙන් මනසට සිහිපත්වෙන උරුලෝසුවක් ඒ පෙර සං්ඥාවෙන් සිහිපත්වෙන උරුලෝසුව වි්ඥානයින් මවල පෙන්නන බොරුවක් හොයි පෙන්නන්නේ. විඤ්ඥානය මවල පෙන්න්නන මායාවක් ඔොයි පෙන්න. ඔයි පෙන්නනදේ ඇත්තක් නෙව. නමුත් ඔයි මනසට පේන තැන. අපි ඇත්තයි කියලා රැවටෙනවා. අපි එතන ඇත්ත කියල පිළි අරගන්න. පිළි අරගෙන ඒම ඒ නවතිෙත් නෑ ඒ පේන දේ තම අරාහි තියෙන්නේ ෞද්තිකය ද හ මත් තනවා. එතකොට මොකද වෙන්නේ. දෘෂ්ටි ගතයි. එතකොට මනසට පේන තැන මෙත නොර ලෝසුවක් ඇත්තෙත් නෑ. තනු ලොස හමුවෙන් ත් නෑ දැන් එතන හුවෙන් නැති තැන ඔරු ලෝසක් කියන මැමුණ දේට ඔබ විඤඥානමයාවට බහුවෙනවා ඔබ හිතේ මැවුණ දේට ඔබ එක ඇත්තේ කිය පිළිගන්න පිළි අරගෙන එක හරියට අර මිරංගුවක් පේන තැන පාර යනකොට මිරගුක් වතුර වගේ පේන එතන වතුර තීනවයගේ ලඔබ රැවටුනොත් පිළිගත්ත ඔබ ඒ පිළි අරන්තයන්නේ ඇත්තට වර තයන තැනද වතුරු නැති දරද. ඔබේ පිළි ගැනීම ඔබේ තීරණය වැරදිනේද. ආනන්නේ වගේ තමයි ඔබටයි මනසට පේන තැන. ඔබ අරු ලෝසවයි පේෙ දහැත්වටියයි පේන කියලා හිතුවොත්. අර මිරුංගුවේ වතුර ීනය කියල පිළිගත්හ සමානයිනේ.ඉතවට ඔබ ඉතන වැරදුනොත් එතන වැරදුනා එතන වැරදුනා ඊට පස් ඔබට දෙවනුවත් වරදිනවා මේ මනසට පේන තැන ඇත්තේ කිය පිළි අරගෙන? ඒ මතිවට අර බාහිරය ඒක තියෙනවයි කියලා තීතෙනවා ඊට පස්සේ යනවා ඒක අල්ලන්නත් ජන ඒක ලබාගන්නත් කල්පනා කරන එතකොට මොකද වෙන්නේ ලෝප භිජ්ාදමනස් ගොඩනැගෙනවා කා දුෂ්චර්සය වසගේ දුෂචර්ස යන තුන් තිවි දුෂ්චර්සයම දසකුසලටම නවාන්තිවට ඒ තමයි පිරිහෙන පැත්ත ඒ දෘෂ්තියටගේ හෙල්ල චින්තනය අසංවර වෙන චින්තනය අභිජ්‍යාධදමන සහතතුවෙච් ගම මේකයි වචන අසංගර වෙලා දුස් සීල බවට පත්ව එතවට මෙතැන ඔබට මැවෙන තැන ඔබට පුළුවන් වනොත් මේ මැවෙන තැන ඒ මැවෙන තැන බොරුවක් හැටියට මායාවක් හැටියට සිහනයක් හැටියට යි පේන තැන හොමයක් නැති බව ඔබට සහයක් උපන්නොත් අවධයක් උපන්නොත් ඥානයක් උපන්නොත් ඔබ අර බෞතිකේ බාහිරේ තියඒ කියල පිළිගනීද හිතට මැවිනදේ ඔබට බොුවක් වුණොත් බෞතික ේය දේ කොහම බොරුවක් හිතට මුණදේ ඇත වුණොත් මයි හිර තරයයික හිත එතකොට ඔ ඔබ ඔතන බොරුවක් වනොත් බාහිනෙත් ඔබට බොරු වෙනවා එහම බොරුනොත් ඔබ මේ බෞතික ලෝකට හෝ මනෝ ලෝකට හෝ මැවින දේකට හෝ ඔබ ඇලීම ගැටීම ගොඩනැගයිද ඇත දැකෝ තැලෙන්නේ ගැටින්නේ ඇලීමම ගැටි ලෝබ දේශමමුහන් හටනො ගත්තොත් ඔබේ කය අසංවර වෙයිද වචනය අසංවර වෙයිද ඔබේ මන අසංවර වේද ඉන්්‍රියන් අසංවර වේද අසංවර වෙන්නේ හැබ අතන රැවටුරොත් බෞතිකේතිය කල හිතන හිට පස හිත අභිද්‍යා දෝම ලස්ව ගොඩ නැගෙන ඉද්‍ර අ සංවරය වෙන කය වචනය අසංවර වෙන මහා කුසල කන්දරාවක් ගොඩ නැගෙන. එතකොට අපි මේක නවත්තගන්න ඕනේ මෙන්න මේ මනසට මැවෙන තැන. මනසට මෙනෙන තැන ඇත් දකින්න න් අන්න තන ඇත් දක්වොත්. මේ සමස්තේම නිරෝධදයට න. එතකොට ඔබ දකින්නේ ඔට එලියෙන්වත් මනෝමෙන්වත් යමක් දෙයක් සත්ත පුද්ගල වසයෙන් හමුවෙන් නෑ කියලා ඔබ දකින්නේ. නිසත්ව නිජ්ජීවෝ සුංයෝ සුන්්‍යතාවත්ය යමත් දෙයක් සත්ව පුද්ල වසයෙන් හමුවවෙන්න. එතකොට එහෙම හමනුවනකොට බාහිර දේකට ඔබේ බැසගන්න නෑඒ එන අරමුණේ ඔබ බැසගන්නේ නෑ එන අරමුණේ ඔබට ආත්ම සංකල්පයක් ඔ පවත්වන්නේ ආරෝපණයක්නේ බලගැන්වීමක් නෑ බාහිරේ තිය කිය ඔබට දැනන්නේ නර ශස්වත උච්චේද දෘෂ්ටිවල්ට වැටෙන්නේ එතකොට ඔබ නිරායාශසිෙන් ඔබ තුළ නිසාසත්වෝ නිච්චිවෝ සුං්ෝ කියන මේ දර්ශනය කරුණගෙරු. එතකොට ඔන්න ඔ ඇත්ත දැක්කට පස්සේ දැ මනසට මැවෙන තැන එ මෙවැ දැ ුරලොසුවක් හරි මනසට පේන තැන එතන යෙදිල තියනෙම නෝද පංචස්කන් දෙන පංචස්කන්. ඔරුලෝසුවක් මනස් පේනවා ඒ ාහිරේ තියෙනවා හරි මනුවමෙන් හරි හතියන බවට දැනුනොත් පංචුපාදනස්කන්ධී. එතකට ඔර ලෝසුවක් මනසට හම්බෙන්න්න තැන එතන ඔරලෝසුවක් නැහැ කියලා පේන තැන මායාවක් හටට ඔබ දැක්කොත් ඔබට දැන්ගේ පේන තැන ඉස්කන්ද බට පිරිසිට දැක්කවෙනයේ එතන මායාාවඔබ දැක්කොත් ඔබ අවබෝධ කරේ පපාස්කන්ධයි එතවට ඔබ එත ඇත පිසිෙන දැකොත් ඔබ දුකයි පිරිසෙන දකන්නේ ඔබේ ඇත් ඔබේ පෙන්න්න දයටට ැවටුනොත් ඔබ රැවටුුණේ මෝකද දුකටයි රැවටනේ දුකයි පිළිගත්තේනතුවර මනසට මෙැමෙන ැන එත හෙම දෙයක් නැති බවබ දැක්කොත් ඔබ පචපාසස්කන්ධය පිරිසිද දැක්කවලා එතන දැක්කොත් ඔබට ලෝභ දේශ ගරනගේදල තන්හාව ඇතිවේද තන්හාට මොකක්වෙන ඇත දැක්කාම් තහා දුරුවෙන දැක්මට දුරවෙන්නේ තන්හා දුරුවුණහා මෙත නඔබට සාත්වෙලා තියනම ගද. නිරෝධය සාවෙල තිනේ දැක්මටම සුන්නෙතාවේ. ඒ තන්හාාව තන්හාව දුරුවුණේ නිරෝධය සාතුනෙක් කුමක් කරපු නිසා අ දුක අවෝධකරගත්ත නිසාේ දු දු ැ දැ පුනි ා දුක දුක හැටි දීමටයි මාර්ගව. න චතුරාය සතය නුව නොයිතිී නෙතන ක ඔට තියෙන ඒ ඇත්ත දැක්කොත් ඔබ තුළින්ම එක මාරම්මණයක දුක්කඥාන සමුදේඥාන නිෝධඥාන මධ්‍යඥාණ න මේ සතුරාර්ය සතති දර්ශනය ගොඩ නැගෙන එක මාරම්මණ අන්න දර්ශන භූමිය අන්නේ දර්ශසන ඒකොට ඔබ දක් ඔබට යම් අවබෝධයක් ඇතිවෙන මෙතන මේ මැවෙන තැන ඇත්ත දැක්කොත් දු පිසි දැක්ව වෙනවා සමුදේ ප්‍රාණව නිරෝදේශාතින මාර්ගය ගොඩ නැගෙනෝ දැක්මට දැක්මට සතර නිවුවම මාර්ථවයෙන එත. එතකොට මං මෙතන දැත්ත නොදැක්කොත් මං පිළි අරන්තනේ දුක පංසු භාස්කන්න ඒ දුකොට ම සමුදය දුකයි සමුදය ගොරන ැගෙන එතන නිරෝධේ මාර්ගයේ නැතිවෙනන එතකොට අන්න මිච්චා දිිට්ටි මිච්චා දිීත්්ටි ඇත්ත දැක්කොත් මෙතන අන්න යථාර්ථයේ දැක්කොත් දුක දක් පිරිස දකින කොට සමුදේ ප්‍රහාණ නිරෝධේ සාත්‍ර මාර්ගය ගොඩ නැගෙන සිව්නුවන ගොඩ නැගෙන එතකොට චතුරාර් සත්‍යය දර්ශන එතකොට ම මාර්ගය ගොරනැගෙන්න්න මේකයි අමාර්ගය මේකයි මග නොමක ඔන්න තේරෙනෝද. මගගා මග ඥාදසන විසුද්ධිය ගරනැගෙන දැකු. ඔන්න මගගා මග්ග ඥානදස්සන විශුද්ධියයට පත්වෙච්ච කෙනාට තමයි ප්‍රතිපදාවති. ඔන්න දැන් තමයි අර අද දේශනා මාතුෘකාවතින්. දැම් බලන්න ඔය ඔතන පෙන්න්න නැතුව ප්‍රතිපදාව පෙන්න්න බෑ. එතකොට මනසිං දැන් එතකොට දැන් ඔන්න මග නොමගේෙම ෙත්ත සම්මාධිටි ිචාදිට්ටි දැ ඔන්නන තොරගන්න පුලුවන්කම්. එතකොට යෝනිසෝමන සිකාරය අයනුසෝ මනසිකාරය. දෙක තෝරගන්න පුළුවන්ද. එතවටයා අත්ති යානට පත්‍රච්චගෙනෙත් දැන්. ඔයි ඔයින් යාානදර්ශන පත්වු කෙනට කිය සෝතා පන්නය කියලා. එයා සෝතා පන්නයි. දැන් එයාට සක්කායි දිට්ටියක්නෑඇයා ාහිරය ෝක ඇත්වේ නොද. මනුෝක අත්තයාට බොරුව බව අුමාට අනුව නිදන්න හැ ෞති ලෝක බරුව බ බරුවක් වල යාට එතකොට? යාටතුල සෝ පන්නමා දර්සන භූමීට පත්වෙල දැන් ඒ දර්සන භූමීයට ආපු කෙනට තමයි ශවාසනය කෘත්තියාානය පනවාන් ප්‍රතිපදාව දැන් එතකොට මේගේ සක්කා ධති විජිචා සීලබ්බත පරාමාසකය සංයෝජනතරම ප්‍රහාාණ වෙලා දැන්ති ඊට පස්සේ නමුත් එයාට කාමරාගතීනො පටිගතිනො කුරුපර රුපාග මාන දධ් චාවිද්‍යාකයෙන් තව සංයෝජනතියන නිවම්මග සම්පූර්ණනය හැබැයි නිවම් මගහමු වෙලා තියෙන්නේ. මාර්ගයට වැටිලා. ආර්ස්ටා මාර්ගයට ආවා කියන අර්තයන් තමයි සෝත පන්න කියල කියන්න. සෝත කියන්නේ ආරස්ටායි මාර්ගය ආපන්න කියන්නේ පැමණුුණ ආරස්්ටාග මාර්ගයට පැමිණුුණ සම්මාධිට්්‍යියයට පැමුණ මේ ධර්මයට පැපත් වුණ දෘෂ්ටිය රජුභවට පත් වනා දරුම් මාර්ගයට ආව කියන අර්තයෙන් තමයි නිවම් මඟට පාව කියෙනින් තමයි සෝතාපන්න මට මෙමනැත්තන් දර්සන භූම කල කිය. දැන් එතකොට දැන් මෙයා ප්‍රතිපදාව දැම්මයාට තේරෙනෝ දැන් නිර්වාණ ධර්රමයේ සාක්ෂාත් කරන්න නං ප්‍රතිපදාව මේකයි කියනෙ එක තේරෙනෝ දැම්මයා. දැම්බලන ඥාන දර්සන විසුද්ධියයට එන්න ඔයි මග්ාමක් ඥ්‍යාදසන විසුද්ධියයට එන්න එයා සීල විශුද්ධිය සම්පූර්ණ කරගෙන. ඊට පස් චිත්ත විශුද්ධිය සම්පූර් කරගෙන. ඊට පස්සයා ආනනාමරූප ධර්මතා දෙක හඳුනගෙන එහි හේතු පල සම්බන්ධය තේරුම් අරගෙන ඒ විදිට යෝනිසෝ මනසිකාරයේ දිල තමයි මේ ඥාන දරසනිට පත්ව වනේ මක්්ගමග ඥාන්දස නිසුත්ති. දැන් එතකොට එයා තවදුරටත් මේ මායාව අත්දකින්න ඕන හැබයියට ෞතිකරූප ොරුවක්වෙල හැබයි මනුරූපේ තාමයායටට ඇත්ත වෙලාති. මනුරූපය ඇත්ත වෙලායි දැම් මනසේ මැවැනි එක බොරුවක් කියලයා දන්නවා දැක්කව වනාට අහුුවරොෙක්. එකොටයා තවදුරට යෝනිසෝ මනසිකාර යෙදම අර සල දැම්මයාට සමත වි පසනනා වැඩෙන්න්නේ. දැ සීල සමාධ ප්‍රඥ සීලයේ පිහිටාලා පිහිටල දැම්මයා සමත විපස්සනා දෙකින් තමයි නයා බලගැන්වෙන්නේ මාර්ගය වඩනෝක කිය නේකයි සීලේක පීහිටලා සමති පපසනා වඩනකොට තමයි දැම්මයාගේ මාගෙ වැඩෙන්න්නේ හැබයි සමාධිට්්‍යියත්තියෙන මග නොමගත් හොඳක දන්නවා. දැම් මේ අවස්ථාව ආරි භූමිය ලෝකොත්‍ර භූමිය දැ මේ ආරයන්හන් සේතකොට. එතකොට ඒ සෝතාපන්න කෙන මොකද කරන්න ඉතුරු මාර්ගංගටික සම්පූර්ණ කරගන්න ඉතුරු නිර්වාන ධර්මය සම්පූර්ණ කරගන්න එයා මුකද කරන්නේ සීලේක පිහිටලා සමත විපස්සනා දෙක වඩනු. හැබැයි වඩන්නේ සම්මාධිට්ටිින්. එතකොට යා දන්නවා මෙතැන මෙන්න මෙහෙම බලනකොට මේ ආශ්‍රව උපදිනු මෙන්න මෙතනමන් වුවනි විමසල බලන කොට මේ ආශ්‍රරවේ දුරුවෙන. න්න හතු පල දහම තමාතුරින් ප්‍රත්තියක් චයාට දැන් එතකොට යාමකද කරන්නේ අර පංචුපාදානස් කන්දේම නැවත නැවතත් නැවත නැවතත් අර මායාාවට රැවටට තැන උදේවය වසේ විමසවීමමසා බාලන එතකොට සෝතා පන්නගෙන සකදාගාමි වන්නමකද කරන්නේ පංචුපාදානස් කන්දේම උදේවය බල නොයා ඒකම අනිච්‍යේ දුක්කනත්ත ලක්ෂණ සහ එතන තියෙන මාාව රැවටන හැටි එතන දුකට හුව හැටි දුකෙන් ගැවෙන හැටිය දන්න ෝද මේ දුකට මන් මේ පේන තැනට ඇත්තක කියලා රැවටුනොත්ම දුක ටහුණනා වෙන එතන ඇත්තමන් ුවින් පිරිසිේ දකිනකොට දුකින් දුකයි සමු දුක අවබෝධල සමුදේ ප්‍රහහාම නිරෝධේ සාත්්‍යව කියෙන සතට නුවන අදකි නොද. දැම් මොකද වන්නමයා සමතියෙන් සිත බලගන්නව ගන්න අර විපස්සවා වඩන. ආය සමතයෙන් සිත බලගන්න ගන්න ආය අතන බලන වර පංචපාස්කන්දය උදේවය බලන්න එහෙම බලන්න 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 සමති පසන වඩන්න වඩන මොකද වෙන්නේ මෙයාගේ කාමරාග පටිගත් තුනී වෙලා යන් ඊට පස මනෝරූපය සම්පූර්ණය මනසට දැනදේ බොරුවක් කියම යටතාව බෝධවෙන් අනාගාමී වෙන එතකට තවදුරටත්මයා මේක නුවරීමම සල බාල කරම මේ මනසිකාරය මේ පනම් ධර්මය කිය හිගන්න දෙ හිතී පනවා ගැනීමක් අන්තිවෙලා රැවි ප්‍රශ්ඥය අන්නේක නිස්සාත්වෝ නි්ජීවෝ සුඥෝ කියලා හරි නිර්වාණය කියලහරි මේ චතුරාරි සතති කියලා හරි පටි සෞපාධ කියලාහරි හේතු පලදාම කියලා හැටි මේවත් මනසි හදාගත්ත මේ දේවල් හැටියට යදකිින්. ඒකත් මේ විඤඥානය පැනවීමම් හැටියටයා මනසින් දකිෙනවා. ඒ මනසිකාරේ දෙයා ග්‍රහණය වඩිනෑ ග ධර්මය පහරක් හැටියට ගන්න අවස්ථාව. එතකොට එතනත්ව බවබෝධ කරගෙන එතනත් යා නුවලේ විමසන් විමසන්න මොකද වෙන්නේ ආනන්නේක නාර ඉතුරු සංයෝජනත් ප්‍රහාාණයවෙලයා අන්නේ විදියට ප්‍රතිපදාවෙදිී අර සම්මාධිට්ටිය ඇවිල්ල පංචුපාදානස්කන්දය දිගින් දිගට අෞදේවාය බලමින් නැවත නැවතරක් ගැඹුරටකත් අර පිරිසින්ද දැකින්න තමයි උත්සාහවත් වෙන් කොට යාට විපස්සනනා ධූරේ තමයි ගොඩනගෙන හැබැයි මට්නමට එනකොට අර දසඥානයහෙම ගොඩනකි ලිවරයි. දැං උදේ අබ්ේඥානය භංගඥානයේ භයුතු පට්ඨානඥානයේ ආදීනවඥානය මිබිධාඥානයේ මුංචිතු කම්මිතා පටි සංකා සංකාරුපෙක්කා මේවා ගොඩනකි ලිවරයි. ඒවා ගොඩනැකි ලෙන්න අර. මගාමගඥාන්දර්සනටෙන්නේෙකොට අරටික සම්පාදනය වෙල් අයිවරයි ඒ විදශනා දරේ තම ඒම තමයි බලගැන්වෙන්නත් මෙතතිෙන් විශහට යන කොට දන් සමති පසන වඩ නැතුූ එක සම්පූණ කරන්න බෑන්. හැබයි අනාගම මට්ටමට එනකොට සමාධිය සම්පූර්ණ වෙලා ඉවරයි. එතකොට විදර්ශනා තමයි මෙයා දුරට වැඩනීමයාගේ. එතකොට මේ තුළත් එයා, ැවත නවතත් නැවත නැවතත් තවතවත් දුරට ඒක ගැඹුරට බලමින් මනසිකාර කරමින් යොනි සෝමානසිකාරයේ දමින්. පංචුපාදානස්කන්දේම උදේවාය තමයි දකින්න. ඇහැට රූපය පෙරුණත් ඒ මනසිංගොර නැගෙන පංචුපාස්කන්දයා දුක අත් දගෙන. පනට ස්‍රද්‍යයක් ැහුණනත් නාසිට ගන්සුවන්ද දිවට රසයත් කායට පසත් දවන හිතට සිවිල්ලක්කාවත් ඒ සෑම තැනකිදීම. කර සෑම ක්‍රියාවකදීමක් සෑම තැනක දීම. ස්කන්දයන්ගේ පංචුපාදනස්කන්තිය උදේවය තමයි දකින්නේ අර ඥා දර්ශන ඉසර හැන්තියාගෙන අන්නේ විදිර තමයි එයා ශාසනය ප්‍රතිපදාපුරන්නේ එයා සීලේක පිහිටලා සමත විපස්සනා තමයි වඩන් අන්නේ එක තමයි ප්‍රතිපදාවෙන් අර දස ඥානයයක් එක් නවමහා විදර්ශනා ඥානත් එෙක්ක ඒවම තව තව බලගැන් වෙමින් ඉස්සරහාහට අර විපස්සනා ඥානය තමයි දිගින් දිකට දිගින්දිකට පුරදුකරගෙන යන්නන්නේ අන්න එහෙම පුරුදුකරගෙන යනකොට මේ විඤ්ඥාන මායාව පරිපූර්ණ වසය අවබෝධකන්. පරිපූර්ණ වසියෙන් අවබෝධ වඋනාහම තමයි අන්න ඒ අවස්ථාව තයි ඥා දශසන විශුද්ධිය ගඩනැගන්නේ ඒ තමයි රහතන් වහන්සේ. එතකොට ප්‍රතිපදාව කියන එක තමයි අපි ප්‍රතිපදාව කියන එක තමයි අපි දැනගන්ටුවන්. හැබැයි ප්‍රතිපදාව ගොඩනැගෙන්න්නේ නෑ දර්සන ඥානය නැතුව. මක්ගා මක් ඥාන් දසන නැතුව. එතුකොට දර්සන ඥානය මග්ාමක්ග ඥාන්දර්සනයට එන්න බැහැ මෙ නාමරූපයන්ගේ හේතු පල සම්බන්තාව තෝරගන්න බැරුව. නාම්රූප ධර්මතයන්ගේ හේතු පල ධර්මතාවේ තෝරගන්න නැතුව එතන අවබෝධ කරගන්න බැහස් චිතේ නීවර්ණ ධර්මයන්ගේ ආර්නයයක් තියෙනකොට. නිවර්ණ ධර්මයන්ගේ හිත හිලා තියෙනකොට. නීවර්ණයන්ගේ හිත වැහිල තියනෙක නවත්ත ගන්න බෑ මේ සීලවි සුද්ධ හදාගන්න නැතු මේක ධර්මමාර්ගය හේතුඵලයි. මේ දරුමාගත් හතු පරයි අධර්මයත් හේතු පල විදිර ගරනගෙන ධර්මයක් හතු පලවිදියට ගරනෙන නතිට බධගරන්න න පද මේ ඇතිකල මේ වෙනවා මේ ඇති කලි මේ නොව එතකොට ඒ විදිට අ හේතු පල දසය තයි අප තේරුන්ග තුකොට සීල වි සුද්දියේ සම්පූර්න වෙනකොට මයි චිත වි සුද්ධිය සම්පූර් වෙන්නේ ිත්ත වි සුද්ධියති කියන්න ිතේ සමාදිය සිතේ සමාදිය හැෙනනකොට තමයි නාමුමරූප ධර්මතාව පේනගන්න සමාහිත කෙනාට තමයි. යතහර්ථය පේනි පරමාර්ථය පේෙන් සමාහිත භික්වේ අත අබූතන් පජානාති සමාහිත වෙච්චක නමේ ඇත්ත දකිනවා කියල බුදුරජාණන්හ දෙේනනා කරනු. එතු නම්රූප ධර්මතා පරිචේද ඥාන ගොඩ ැෙන චම්කිසි ිත්ත සමතයක් තියෙන්ට එ නම්රූප ධර්මතා දෙක හඳුන ගත්තගෙන තමයි එහි හේතු පළ සම්බන්ධය අවබෝධ කරන්න. හේතු පළ සම්බන්ධය අවබෝධ කරනගට පටි සංකා ඥාන ඒතුළින් තමයි මේ සැකය දුරුවෙනනි මාර්ග. මාර්ග සැක දුරු වෙලා විශ්වාසය ගොන්නනැගෙන් ඒත අවදුරත් ගොන්න දු දියුණ කනකොට තමයි හතු පලවිසිේයට අවබෝධ කරනකොට මර සියුණුවන ගොඩනගෙන චතුරාර්ර සතය දර්ශනය ඒ තමයි මග නොමක සම්මාධට්‍යිය හොඳට හඳුනා ගැනීම මඟ නොමක හොට පහැදිලි කර ගැනීම අන්නේ අවස්ථාවටයනකොට ඒනකං අර විදර්ශන දුරය තමයි වැඩෙන් එතකොට දර්ශන ඥානයටාවට පස්සේසා නිවන් මග ප්‍රතිපදාව තමයි පැනවේ කියන්නේ දැන්ර පූරුව ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාවටාව ආදි ප්‍රහම චරයන් බ්‍රහමචරයාටාවගේ පූරුව ප්‍රතිපදාව දැම් මක්ග ය දෙවා ට පූරුව ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාවටාව වගේ තමයි ඥාන දර්සනයට පත්වනා කියල කියන්න එතකට ඒ අවස්ථාව සෝතා පන්න මට්ටම දර්සන භූමිය අන්න ඒ අවස්ථාවෙන් පස්සේ තමයි මේ පටිපදාව ප ප්‍රතිපදා පැවෙන ක සම්මාධත්්‍යය නැතු ප්‍රතිපදාව පනව බැ සත්‍යඥානයට පත්වෙච්ච කෙනාර් තමයි කෘ්‍යඥා සත්‍යඥානයේ කෘ්‍යඥානය කෘත ඥානය. එවිදිට තිපරිවට්ටේ තියෙෙනෙ. තිපරිවටන් දවාදසාකාර යතහ භූතන් ඥාන දස්සන හොමනති මේ තිපරිවට්ටය ඒ සත්‍යඥාන පත්වච් කෙන කෘති්‍යඥානයට පත්වන කෘ්‍යඥානය කියල කියැන ප්‍රතිපදාව සම්මාධිට්ටිය පූරුවන්ගම ප්‍රතිපදාව. එතකොට අන්නේ ප්‍රතිපදාව තුළයා නැවත නැවතත් පංචුපදානස්කන්දය උදේවයි දකිනකොට තම ඉතුරු මාර්ග පලෝල්ට පත්වෙන්. සූතාපන්න කෙන සකදාගාමිවෙන්න කරන්න තියන්නේෙත් පංචුපාස්කන්තිය උදේ වය බලි. සකදාගාමය කෙන අනාගාමි වෙන්නත් පුරන්න තියරමේ පංචුපාස්කන්දය උදේ වය බලි අනාගාමය කෙන රහත් වෙන්නත් කරම තියනීමගත්. පංචුපාස්කන්ධය උදේ වය බල අන්තිමට මේ දුක තමයි බල පංචුපාස්කන්දය උදේ වල් අය බලනවා කියන්නේ දුකාවබෝදධ කරනවා කියන එක. කොට දුක පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙන්න නම් අර පංචුපාදාානස්කන්දයේ පරිපූර්ණ වසින් අවබෝධ කරන්නටන්. එතවොට පංචුපාදානස්කන්දය ගොරු නැෙන මේේ විංජාන මයාවතුළ. අපි හිතට ඔර ලෝසක් පේනකොට ඒ පේන තැන ඔර ලෝසක් නැති බව බවබෝධ කළ තබ අවබෝධ කරේ පංච ාස්කන්දය මයාාව දැක් අහිතේ මාව. ඒ දැක්මට තමයි සමුදේ ප්‍රාණ නිරෝධය සාතල මාර්ගි වැලින් එතකොට අන්න එතකොටේ සත්‍යය කෘතිය කෘතත් වසය බෝධ කරහම සම්මාඥාන සම්මා විමුක්ති විමුක්ති ඥාන දර්සන. අන්න දසන්ගේ සමන්නාාගතු අරහාතිය උච්චති මේ අංග දහයිම්ම සමන්වාගත කෙන අතමයි ස්පටිස් ආර්රිස්ටයි මාර්ගේ අංගටයි සම්මා විමුක්ති විමුක්ති ඥාන දර්සන. ඒ දෙක එකතු හම දසන්ගේ සමන්නනාාගතු අරහාතිය උච්චති. ඔන්න බලන්න මේ සම්මේ විමුක්ති මාර්ගයේ. එතකොට බලන්න සීල විශුද්ධියෙන් පටන්ගරගෙන චිත්ත විශුද්ධිය ්ි ශුද්දිය කාවිතන විශුද්ිය මග ග ා දසන විශුද්ධිය පටිපදා ඥානද විුද් ඥානදසන විශුද්ධියය. එතකොට යි විසුද්ධිය හතක්තිය ඔන්න ඔයි විදිහයට තේරුම් ගත්තහා මේ නිවම් වගේ මුල මැදාග ගඩ නගාගන්න පුළුව. එතකොට අපි ඔයි මුවන් මගේ අප ස්සල්ලම එන්න උත්හපත්වෙන්ටඕනේ ී විද චි විුද දිි්ි විශද්ිය පදවාගෙන. මේ මග මග ඥාදසන සුද්දිරට එන්න තම උසාහවත්ව වන්නවා එකතම ඥයාන දරසනය. ඒ ඥාන දරසනයට එන්න නම් ධර්ම ශ්‍රවණයයි ඕොනිසෝ මනසිකාරයයි විතරයි අවශ්‍ය. ඥාන දරසනයට එන්න ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය අවශ්‍ය. ඊට පස්සේ ඔන්න භාවන කරන්න පුළුව. යිට පස්සේ හැබැයි කලින් භාවනා කල නිවර්ණයයට පත් කරගෙන හෙම කරට එම ගැටලු වක්න එම කළ යුතුයි. එතකොට එකකත් වඩාත් පහසු වෙනවා හැබැයි. අර ඥාන දර්ශනයට එන්න කෙනෙක් ධර්මස්්‍රවනය සහයෝනි සෝමන සිකාරයතා වැදගත්වේ. ඊට පස්සේ තමයි මේ ශාසනයේ හඳුනගන්නන්නේ ශාසන ප්‍රතිපදාව අවබෝධ කරගෙන මේ නිවම්මගේ අවබෝධ කරගෙන මේ ගමම් මාර්ගය පැහැදිලි දැක්මක් ඇතුව අවබෝධයක් ඇතු අන්නයට යන්න පුළුවන්කම තියෙන්. ඉතිං ඔන්න ඔයි වගේ අවබෝධයක් අපට තියෙන් ඕන පෙන්වත්න්නේ නිවම්මගේ යනකොට. ඔය අවබෝධය නැත්තන් එයායට නිව දකින්න පුුවන් සිම කියෙන කුට නිවම් මග කමුවවෙෙන්න්නත් නෑ නිවනකමු වෙන්නත් නෑ මාර්ගයක් කමු වෙන්නත්නෑ ති ඒ නිසා මෙන්න මේ විදියට නිවම් ම තේරුන්ගන්න උත්සාහවත්වෙන්ට ඕන එතකොට තමන් තමන් මනසේ පැනවන්න ලෝකයක් බව අපි තේරුම් ගන්න බාහිරේ තියෙනෙක් නෙවෙයි මනසේ පැනවෙන්නේ මනස තුළත් ගොරනගෙන ලෝකේ බොරුවක් බවයි අතිමර තේරුන්ගන්න අන්තිමට දුක සතය දුකාරරි සත්‍ය බවට පත් එතවට බලන්න මනසෙත් බාහිරත් මනෝමේනුත් ඔබ නිදහස් වෙන ඒක අන රූපේනුත් නාමෙනුත් ඔබ නිදහස් වෙන. නාම් රූපදකින් තමයි නිදහස්වෙන්නේ අන්තිපට එක තමයි විමුක්ති මාර්ග. එතකොට ඔබ නාම් රූපය ඒකාන්තයක් නාම ඒකාන්තයක් විඤ්ඥාණී මැදැයි. ඔයි මධ්‍යඥානයට තමයි අන්තිමට පත්වෙන් ඒතුළින් තමයි සසර දුක කෙලවරවෙන් මේ පින්වත් හැමදිරාට මේ සංසාර්දුක නිමා කරගන්න මේ අනුසාසනාව මහෝපකාරී වේවා කලපි ආශිරවාද කරනු අද ධර්ම දේශනාව